අයිබෝන් ඔබ මේ පිසිටිනේ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගින් මුලින්ම සිරස්තල රට වෙනුවෙන් නවතින දේශපාලන ගමන අඩපණ කරන්නේ නැහැ සරත් ෆොන්සේකා කියයි අප්‍රිකාවේ බෙනින් රාජ්‍යෙන් පිටුවල් කළ ශ්‍රී ලාංකිකයන් 147 දෙනෙකු දිවින්ට ගණමේදී ජල බේසමක ගිලිමින් බිලින්ද කුමාරට 2017 වසරේදී පැවැත්වීමට නිමිත තුන්වෙනි ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට මම මේ ගොඩනැගිල්ලට ආපු විශේෂ මේ තුන්වෙනි අවස්ථාව මම කලින් ඇවිල්ලා තියෙනවා මේ ගොඩනැගිල්ලට මීට කලින් ආවා හමුදාපති කාලේ ඊට කලින් ආවේ පළවෙනි වතාව තමුන්නාන්සලා කාටවත් මං හිතන්නේ නැහැ කියන්න පුළුවන් කියලා කවුරුත් උත්සාහයක් කරන්න කැමතිද? පළවෙනි අවස්ථාවේ මම මේ ගොඩනැගිල්ලට ආවා. හැබැයි පල්ලෙහා දක්වන්නේ උඩ තට්ටුවේ. පළවෙනි අවස්ථාවේ මේ ගොඩනැගිල්ලට ඇවිල්ලා තමයි මෙතුමිය මම ගෙදර එක්ක ගියේ. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍ය හමුවක් ආරම්භ කරමින් කළ ප්‍රකාශයක්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ දේශපාලන සටන කිසිසේත් අත් නොහරින බවයි. රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවතීර්ණයේ දේශපාලන ගමන කිසිසේත්ම අඩපණ කිරීමට බාල කිරීමට ඒක දුර්වල කිරීමට සූදානම් නැහැ. ඒ යන ගමනේදීත් මම දන්නවා ඉදිරියට මොයේක් බාධක කම්කටොළු දුෂ්කරතා තියේ පහර දීම් තියේ නැවත නැවත හිරබත් කන්නත් සිදුවේ නැවත නැවත ජම්පර අඳින්නත් සිදුවේ උනාට ඒවට මූණ දෙන්න මම නිර්භීතව ඒවට මූණ දෙනවා මේ රජයේ පෙරලීමට මේ රජයෙන් රට ජනතාව බේරා ගැනීමට ගෙනියන දේශපාලන ප්‍රතිපත්තිය මම වෙනස් කරන්නේ නැහැ මෙහිදී සරත් ෆොන්සේකා මහතා තම ඉදිරි දේශපාලන ප්‍රතිපත්ති ධාරාව පිළිබඳවද අදහස් පළ කළා දූෂණය නැවැත්වීම මගේ එක ප්‍රතිපත්ති මේ රටේ තියෙන ඒකාධිපති ක්‍රියාදාමයකට පාර කපන විදායක ජනාධිපති ක්‍රමය අවෝසි කිරීම මේ ක්‍රමය අපේ රටටම කොඩි විනයක් වෙලා තියෙන. ඒ ජනතාවට අහිමි වෙලා තියෙන යුක්තිය සාධාරණය නැවත ලබා දීම සඳහා අපි ඉදිරියට ක්‍රියා කරනවා. අධිකරණයේ ස්වාධිපත්‍යය අනිවාර්යයෙන් මේ රටේ රැකිය යුතුයි. ඊළඟට අපි ජනතා හිතවාදී ආර්ථිකයක් මේ රටේ ගොඩනගන්න. ඒක අපේ ප්‍රතිපත්තියක් හැදී තියාගන්නා යුද්ධය දිනලා රට බේරලා දුන්න රණවීරවන්ට කෙලෙවුණ සැලකීම. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ආ යුතුයි අනිවාර්යයෙන්ම නිදහස් කොමිසම් ඉන්ඩිපෙන්ඩන්ට් කොමිෂන්ස් ඒක තියෙන්නේ ස්වාධීන කොමිසම් සභා පත් කළ යුතුයි කළා ඒකාධිපතිවාදයකට පාර කබන 18 වෙනි ව්‍යවස්ථාව අවසන් කළ යුතුයි යුද්ධයේ අවසාන සමයේ රටින් බැහැරව සිටීම නිසා යුද ජයග්‍රහණයේ ගෞරවය ෆොන්සේකා මහතාට අහිමි වන්නේදයි මෙහිදී මාධ්‍ය වේදිනියක විමසා සිටියා. යුද්ධයේ සමහරුන්ට ඔය සුමායට සීමා වෙලා තිබුණාට මටයි මගේ රණවීමේ හිටපු සෙබළුන්ටයි ඒක අවුරුදු 2යි මාස 9ක යුද්ධයක්. ගල් රෝලක බ්‍රේක් අතහැරියා නම් ඉදිරියට යනවනේ පල්ලමක. අන්න ඒ වගේ තත්ත්වයකට යුද්ධය ඇවිල්ලා තිබුණේ අප්‍රේල් 19 වෙනිදා පස්සේ ඇත්තටම. එතකොට ඒක අමුතුවෙන් ජෙනරල් කෙනෙකුට හරි එහෙමත් නැත්නම් ජෙනරල්ටත් වඩා යුද ශිල්පය දන්න ලේකම් කෙනෙකුට හරි එහෙමත් නැත්නම් වෙන සක්විති කෙනෙකුට හරි ඇවිල්ලා කරන්න යුද්ධයක් තිබුණ නැහැ. එතකොට තිබුණේ මේක අර නවත්තන්න බැරි ගමනක්. ඒ ගමන ජයග්‍රහණය කරනවා සත්සුදක්ෂේ පැහැදිලි. රටෙන් පිට හිටපු සුමානෙත් මගේ කාර්ය මණ්ඩලය සිටියන්
චන්දිකා දුරකතන හැමාංශේ හැමදේවල් මරන් ගිහිල්ලා ඒ චීන හිටපු කාලයේත් ඒ යුද්ධය දවසට තුන් පාරක් ඒ සේනාංක අධිපතිවරුන්ට කතා කර කර ඒ සැලසුමේ සිටියන් දිගහැරගෙන ඒ යුද්ධය මම කොළඹ ඉඳන් මෙහෙවපු ආකාරයටම මෙහෙව්වා රජයට එක්වන ලෙස ආරාධනයක් ලැබුණොත් එය පිළිගන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසුවා ඊට ලැබුණු පිළිතුරයි මේ මම එතුමා එක්ක අවුරුදු 4ක් බොහොම ළඟින් ඉඳන් වැඩ කරා එතුමා සිතුම් පැතුම් ඇඟේ පිහිටලා තියෙන දේශපාලනය කොච්චර අවංකද කියන දේ කොච්චර දුරට කරනවද ඒ විශ්වාස කරන්න පුළුවන්ද කියන එක මම නම් හිතන්නේ හුඟක් දන්න කෙනෙක් මම එකපාර එකට වැඩ කළා මගේ යුතුයකම් මම ඉෂ්ට කරා මෙහිදී සරත් ෆොන්සේකා මහතා තමන්ට සහය දැක්වුවන්ට ස්තුතිය පළ කිරීමටද අමතක කළේ නැහැ මම කියන්න ඕනේ මම වෙනුවෙන් සාකච්ඡා පවත්වපු මන්ත්‍රීතුමා ටිරානලස් මන්ත්‍රීතුමා ඉතා දුෂ්කර ක්‍රියාදාමයක යෙදුණා ඉතාම බාර්දුර වාකීමක යෙදුණා ඔහුටත් ඉස්සරහට චේෂේ මම කියුවේ මා බැලීමට නිතර නිතර පැමිණිලා හිරගෙදැට්ට මගේ මානසික තත්ත්වය මට පවත්වාගෙන යන්න මට උදව් කරපු මට ශක්තියක් වෙලා හිටපු මන්ත්‍රීවරු කීප දෙනෙක් හිටියා එනම් මම සදහන් නොකරති මම හිතනවා ඒක මගේ ප්‍රයත්නය අඩුම ගානේ මාව බලන්න සුමාන දෙහිකට පාරක් අත්තාවා කරුජය සූර්ය මන්ත්‍රීතුමා ජයන්තකට කොට මන්ත්‍රීතුමා පාලිත තේවර පෙරු මන්ත්‍රීතුමා පක්ෂ ભેදයකින් තොරව පාලිත රංග බාර මන්ත්‍රීතුමා මෙතන නැහැ එවැනි අය ගැනත් මම මගේ ප්‍රණාමය විශේෂයෙන්ම පුද කරනවා